शुभ दवस हेमोटम अदापि कथाकरण हदरने सदाहटम दुकेम मिदीम पिलिमदव बुद्रजान वहांसेगे अत्थदा बलिमगेन गेमुरिं कथाकरण इति मेगेन कथाकरण कलिं तामत अपगे यक प्रोडक्शन यूट्यूब नालिकाव सब्सक्राइब कल नत्तम सब्सक्राइब कल्ला बेल साल्कुन उबन्न अमतक करन्ने पा ए वगेम मे वटिना धर्मदान मे वीडियोव नोदन्ना अयट दनगन्न शेयर करन्न अमतक करन्ने पा एनं अपि मेगेन कथा करमु विद्याज्ञांगे पर्यवेक्षण वल परमार्थय बुदुरजानन वहांसेगे आर्य पर्यवेक्षण परमार्थय ए सदहा अनुगमने कल क्रमवेद वल विनस सह एन मनुष्य वर्गयाट लभी तिबेन प्रतिफलातर विनसा सलका बलन्न तमयि अद मे वीडियो एकिन अपि प्रधान वशयेन साकच्छावट बंधु करन्न हदन्न हैबै वीडियोव गोडाक गैंबुरु वेन्न पुलुवन ए निसा होंद अवधाने वीडियोव स्किप नोकर देतुम पारक हरि बलला सुविशेषी कारणा कीपे अवबोध करगन्न उत्साह करन्न हरियन विद्याज्ञांगे अरमुणुने मिनिसा जीवत्वन लोके परिसरय तुल सिद्ध वेमिन पवतिन एत एकेल्ले मिनिसाट विद्यमान नोवन पारिसरिक देवल वल सैंगवी तिबेन ऐत्त तत्त्वय अनावरणय करगनिमि ए सदा अवधानयट यमु देवल अतर महापोलव जलय सूर्य वातय अभ्यावकाशय कियन मे देवल हा समग मिनिस जीवित सत्व जीवित उक्षलता आदि वैदी तेन विद्या आदि गण धनुम लबा गणीमें मिनिसाट आहार पान सपया गणीम देश गुणेट औरत्तु देन वस्त्र अंदुन सकस कर गणीम निवास निर्माण कर गणीम लेड रोग हैदन विधि धन गणीमें शरीर सौख्य रख गणीम गमनागमन पास कर गणीम सतुरंगें बेरीमी उपक्रम आदि वशेन मिनिस जीवित सपवात कर गणीम तमय विद्याज्ञांगे प्रमुखतम सुवागणीम अतर तिबुन विद्याव वेनुवट योदन साइंस कीन वचने सामान्य तेरुम तमाई नॉलेज कीने एक यानी दनु विशेषण किसियाम विषयक यटते काल्या तिस्से एकराशे वी तिबेड दनु संभारे क्रमयाकणु विधिमत्लेस सकस्कर प्रसिद्धियट पत्कल विट एक विद्यावक तत्वेट पत्तेनवा उदाहरणयक विधियट भौतिक विद्याव रसायन विद्याव जीव विद्याव गणित विद्याव तारका विद्याव समाज विद्याव आदि वशेन अद्यविनमिट विद्या विषयान राशिया सकस्कला तिबेन विधिमत्लेस सकस्करनवा कियन कियमने विशेष तेरुमक् तियेनवा यम किसी करुणाज्ञान मुलदी विद्याज्ञान इदिरिपत् करन मतयक् तियेनवा नम् ए हेम मतयक्म सलकुनु लबन्नी अनुमान मत हटियट एहेम नैतुव एम अनुमान मत परम सत्य वशयेन ऐत्त हटियट नेवे इन्पसु एवा एकिनेकट विनास तथ्यान् यटते विनास पसुबिम् यटते अर्थता बलिमेदी එකම නිගමණයකට ආ හැකි විදිහේ එකම ප්‍රතිඵලයක් ලබා දෙනවා නම් එය ඕනෑම කෙනෙකුට ඇත්තක්ද නැද්ද කියලා අත්හදා බැලීමට යටත් වූ විද්‍යාත්මක සත්‍යයක් නීතියක් හැටියට ඉදිරිපත් කරනවා ඕනම දෙයක් විද්‍යාත්මකව තේරුම් ගැනීමේදී හා ඉදිරිපත් කිරීමේදී අනිවාර්යයෙන්ම අනුගමනය කරන එක්තරා පොදු ප්‍රතිපත්තියක් තියෙනවා ඒක ඔයාලට නිදර්ශනයක් තුලින් තේරුම් කිරීම වඩාත් පහසු වේවි කියලා මම හිතනවා උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න රාත්‍රිය සහ දහවල සිද්ධ වීම කියන මාතෘකාව ගමු මේ සිද්ධිය පිළිබඳ විද්‍යාත්මක සත්‍ය එළිදරව් කර ගැනීමේදී මුලින්ම කරුණ ලබන්නේ මේ ගැන සොයා බලන කල්පනා කරන විද්‍යාඥයන් මිනිසයන් උනත් ඒ මිනිස්්‍ය පුද්ගලයන්ගේ පෞද්ගලික පිළිගැනීම් මනාප අමනාප හැඟීම් නිගමන ආකල්ප සහ මුලින්ම කපා හැරීම අධ්‍යයනයේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වෙන්නේ මේ සිද්ධියට සම්බන්ධ දේවල් එකිනෙකට මේ සිද්ධිය හට ගන්නට හේතු වී තිබෙන්නේ කොහොමද එය පාත්වාගෙන යෑමට ප්‍රත්‍යවශයෙන් උපකාර වෙන්නේ මොනවද ඒ කොහොමද මෙන්න මේ කියන දැනුම මතු කර ගැනීම පමණයි අතීත විද්‍යාඥයන්ගේ සොයා ගැනීම සැලකිල්ලට ගනු ලැබුවත් අවසාන නිගමනය මිනිස් හැඟීම් වලින් ආකල්ප වලින් වර්ණවත් නො වූ ඒ වගේම ඒ අරමුණු කරගත් වස්තුවේ සබා ධර්මයටම සීමා වූ කොයි දේශයක හෝ කොයි යුගයක හෝ ජීවත් වෙන ඕනෑම කෙනෙකුට හරි වැරදි තීරණය කරගත හැකි නිගමනයක් විය යුතුයමයි. රෑ සහ දවාල සිද්ධ වෙන විදිය පිළිබඳ විද්‍යාව අර බයිබලයේ වගේ හිතෙන් මවාගෙන හිටපු දෙයක් වගේ දෙවියන්ගේ වැඩක් නොවන බව අද හැමෝම පිළිගන්න සත්‍යයක්. ඉතින් ස්ත්‍රී පුරුෂ පුද්ගල ආධිපත්‍යයට කිසිසේත්ම යටත් නොවු හේතු ප්‍රත්‍යයන් අතර පවතින ස්වභාවික සම්බන්ධතාවය කියන මූලධර්මය විජ්ජා උදාපාදී කියලා බුදුරජාණන් වහන්සේ තුල පහළ වූ විද්‍යාවට අනුව නවීනයි කියන විද්‍යාවෙන් බොහෝ දුර ඔබ්බට ගිය ධර්මතාවයක් වෙනවා මේ කියපු දේ හොඳින් තේරුම් ගත යුතු ඉතා වැදගත් කාරණාවක් හිට පිට නැති භෞතික ලෝකය තුල ක්‍රියාත්මක වන හේතුඵලවාදයක් හිට පිට ඇති මනුෂ්‍ය වර්ගයා අත්විඳින භව දුකට හේතු ප්‍රත්‍ය වන දේවල් පිළිබඳව
මනෝවිද්‍යාවත් අතර තියෙන්නේ අති විශාල පරතරයක්. ඇස් කන් ආදී ඉන්ද්‍රියන් හරහා ගලා එන අරමුණු හමුවේ හිතේ පහළවන මනාප අමනාප සැප දුක ආදී වේදනා වේදනා තුලින් ඇතිවන සංඥා හා සංඥා ඇසුරෙන් දේවල් හඳුනා ගැනීමට අනුව ගොඩනැගෙන සිතුවිලි ගොඩනැගුණු සිතුවිලින් සකස් වන අදහස් කල්පනා මතිමතාන්තර විශ්වාස දෘෂ්ටි ආදී දේවල් හැම එකක්ම මානසික ක්‍රියාකාරකම් හැටියට එළිදරව් කරන විඥාණය එහෙම නැත්නම් මානසික ජීවිතයේ හෙවත් බව පැවැත්ම අහලකටවත් තවම නවීන විද්‍යාවට කිට්ටු වෙන්න බැරි වෙලා තියෙනවා. මනසට පාදක වන කායික ඉන්ද්‍රිය වුණ මොළය නිර්මාණය වී තිබෙන සෛල ස්නායු පිළිබඳ දැනුත් මතු කරගනිමින් තියෙන තොරතුරු අඩංගු න්‍යිරෝ සයන්ස් කියන ස්නායු විද්‍යාව විතරක් මානසික ලෝකයේ දෙස එබී බලමින් සිටින එකම නවීන විද්‍යාව විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. සිදුවත් කුමාරයා බාල වයසේ ඉඳලා රජ සැපට ගිජු කිරීම සඳහා පිය රජු සුද්ධෝදන රජුගත් උත්සාහය ගැන අපි ඕනතරම් අහලා තියෙනවා. ඒ නිසා මිනිස් ජීවිතයේ උපරිම වශයෙන් සැපවත් කිරීමේ නවීන විද්‍යාවේ අරමුණ සිදුවත් බෝසතාණන් වහන්සේට කොහොමටවත් අදාළ නොවන බව මේකෙන් පැහැදිලි වෙනවා. එහෙමනම් රජකුමරු තම භුක්ති විඳින සිටි උපරිම සැප සම්පත් සියල්ල අත්හැර දාලා තාපස ජීවිතය අත්දා බැලීමට වනගත උනි මොන වගේ අරමුණක් ඉටු කර ගැනීමටද කියලා අපිට හිතන්න තියෙනවා. තිරිසනුන් නැතුළු සත්ව සංගතියට අයත් මිනිසා ජීවිතේ ලබා උපන් මොහොතේ ඉඳලා නොනැවතී මරණය කරා දෝගෙන යන ජීවිතයක් නම් උපදිනවා කියන්නේ ලැඩවීමක් වයසට යෑමක් ගිරපත් වීමක් අභාවයට යෑමක් නම් ජීවිතය කියලා ගත කරනු ලබන්නේ අඬමින් විලාප කියමින් බයෙන් සන්ත්‍රාසයෙන් අසහනයෙන් පිරුණු ජීවිතයක් නම් ඒ අතරතුර සුවපහසුව නම්බුව සඳහා පාරිභෝගික බඩු බාහිරාදිය මිලමුදල් දේපල තනතුරු රැස්කර ගැනීමට දිවාරය වැසෙන ජීවිතයක් නම් තියෙන්නේ ඒ ජීවිතය ඇත්තටම දුකක් කියලා සමරකයට තේරෙන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ මතුවෙනවා. තමාගේ ජීවිතය මේ දුකින් නිදහස් කරගන්න පුළුවන් විදියක් ඇත්තේම නැද්ද කියලා කෙනෙක්ට නිකමටවත් හිතෙනවා නම් එහෙම හිතෙන්නේ මේ ලෝකෙන් කීයෙන් කී දෙනෙකුට විතරද? බොහෝ දෙනෙකු හිතාගෙන ඉන්නේ මරණයෙන් පස්සේ මේ දුක් සියල්ල අවසන් වන බවත් එතකන් කළ යුතු එකම දේ මේ ජීවිතයේ විඳින්න පුළුවන් හැම සැපක්ම විඳ ගන්න ඕන කියන එකක් නෙමෙයිද? අද ලෝකේ අද සමාජයේ බහුතරය දිනා හිතන්නේ මෙන්න මේ වගේ පටු අරමුණු විනුවි. ඒ කොහොම වුණත් මනුෂ්‍ය වර්ගය ඇතුළු සත්ව සංගතියේ බව ගමන බෝසතාණන් වහන්සේ දුටුවේ උත්පත්තිය බීජයක හට ගැනීම නම් ඒ බීජයට පෙර ආතුව ඒ හට ගැනීමට ගෙඩියක් තිබිය යුතු බවත් එයින් හටගත් බීජය නැවත ගසක් බවට පත් වී ගසෙන් තවත් ගෙඩියක් ඇදිලා ඒ තුලින් තවත් බීජයක් හට ගන්නවා වාගේම ඉපදීමක් සිදු වුණා කියන්නේ එය ඊට කලින් සිදු වූ මරණයක ප්‍රතිඵලය බවත් මරණයක් සිදු වුණා කියන්නේ එයින් නැවත ඉපදීමක් සිද්ධ වීම කියන ආකාරයට අවසානයක් නිරෝධයක් නැතුව දිගින් දිගටම ගලාගෙන යන එකම දුක් ගංගාවක් වූ සංසාරය හැටියට මේ විදිහට කවරදාවත් නවතින්නේ නැති ඉපදිලා ජීවත් වෙන හැම සත්වයෙකුටම විඳින්නට සිද්ධ වී තිබෙන භව දුක නැති කර දැමිය හැකි ක්‍රමයක් සොයා ගැනීම තමයි බුදුරජාණන් වහන්සේගේ එකම අදිෂ්ඨානය වුණේ. මේ පරිවර්ෂණය පටන් ගැනීමේදී උන්වහන්සේ විසින් ඒ යුගය වන විට පහළ වී සිටි මුනිවරු ඍෂිවරුන් කියන අය මෝක්ෂය කියන සදහටම දුකින් මිදීම සඳහා පුරුදු පුහුණු කළ යුතුයි කියා නියම කර තිබූ හැම යෝග ක්‍රමයක්ම අත්හදා බලා අකුරටම ඉටු කළා. ඒත් ඒ කියපු සමාධිහෙවත් ධ්‍යාන තත්ත්වයන් තුළ රැඳී සිටින තා කිසිම දුකක් නොදැනුණත් එම ධ්‍යාන තත්ත්වයන් වලින් ඇහැරි අවදි වෙලා ජීවිතය ගත කරන විට ඒ මුනිවරු යෝගීන් කියපු මෝක්ෂය අතුරුදහන් වන විදියේ දෙයක් නිසා උන්වහන්සේ ඒ සියල්ල අත්හැරලා දැම්මා. සිදුවත් බෝසතාණන් වහන්සේ ජීවත්ව සිටි කාලයේදී මනුෂ්‍ය ජීවිතය පිළිබඳව දර්ශනවාදී මත තුනක් ප්‍රචාරය වෙලා තිබුණා. ඒ මත තුන ගැන මම මෙහෙම විස්තර කරන්න. පළවෙනි එක තමයි මිනිස් ජීවිතය තුළ අත්විඳිනු ලබන හැම දුකක් සැපක්ම කලින් භවයකදී කරන ලද කර්මවල විපාක වශයෙන් සිද්ධ වෙන දේවල් කියන්නේ. ඒක එහෙමනම් එදා කළ දේවල් ගැන අපට අද කිසිවක් කරන්න බැරි නිසා ඒ දුකෙන් අපට ඇත්තටම ගැලවීමක් නැද්ද කියන ප්‍රශ්නේ අපිට එනවා. දෙවෙනි කාරණාව මිනිසා ඇතුළු ලෝකය ඊශ්වරයාගේ මහා බ්‍රහ්මයාගේ එම නැත්තම් සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි ඇති කරන නැති කරන දෙයක් කියන්නේ. ඒක ඇත්ත කියලා අපි හිතුවොත් මිනිස් අපට මොකද්ද තියෙන මේ වගකීම? අන්න එහෙම ප්‍රශ්න ඒකදී එන්නේ. තුන්වෙනි කාරණාව තමයි ජීවිතය තුළ සිද්ධ වෙන දේවල් කිසිම හේතුවක් නැතුව අහම්බෙන් ඉබේට සිද්ධ වෙන දේවල් කියන එක. මේක අපි ඇත්ත කියලා හිතුවොත් ලෝකයක් ජීවිතයක් එකම අවුල් ජාලයක් නිසා එය නිර්වුල් කරන විදියක් අපට ඇත්තේම නැද්ද කියන ප්‍රශ්නේ මතුවෙනවා. බුදුරජාණන් වහන්සේට අනාවරණය වූ සද්ධර්මයට අනුව
මේ දැන් අපි කියපු කාරණා තුන වැරදි දෘෂ්ටි බවත් ජීවිතය තුළ අත්විඳිනු ලබන හැම දුක සැපක්ම පටිච්ච සම්පන්න බවත් පටිච්ච සම්පන්න වීම අහෝසි කිරීමෙන් විමුක්තිය නමින් හඳුන්වන දුකින් මිදීම සිද්ධ කරගත හැකි බවත් ලෝකයට දේශනා කර තිබෙනවා විද්‍යාඥයාගේ අරමුණ වුණේ මිනිසාගේ ඇසට කනට ගොදුරවන බාහිර ලෝකයේ සිද්ධවන දේවල් ඒ විදිහට සිද්ධ වෙන්නේ මොන හේතුවකටද මොන නීතියකට අනුවද කියලා දැන ගැනීම සහ ඥාණය ලබා ගැනීම ඒ අරමුණට අනුව ඔවුන් අවධානය යොමු කළේ රෑ දවාල සිද්ධවන හැටි මහ පොළොව පැතලිද ගෝලාකාරද නැත්නම් ගහකින් ගෙඩියක් ගැලවෙන විට උඩට විසිවෙන්නේ නැතුව බිමට වැටෙන්නේ මොකද මෙන්න මේ වගේ විදිහේ බාහිර ලෝකයේ තුල ක්‍රියාවට නැගෙන ස්වභාව ධර්මතා අනාවරණය කර ගැනීම පමණයි හැබැයි බෝසතාණන් වහන්සේගේ අරමුණ මීට වඩා හැම අතින්ම වෙනස් ඒ කියන්නේ මිනිස් ජීවිත පැවැත්ම භවයක් හැටියට දුක් විඳීමක් වී තිබෙන්නේ කොහොමද එය දුක් විඳීමක් වෙනුවට සැනසීමක් කරගත හැකි විද්‍යාවක් තියනවාද ඒක සොයාගන්නේ කොහොමද ඒ අරමුණට අනුව උන්වහන්සේගේ අවධානය යොමු වුණේ හිප්පිට නැති භෞතික බාහිර ලෝකයේ දෙසට වඩා දුක සැප කියන වේදනා විඳින සවිඥානික කියන හැම දෙයක්ම දැනුවත් වීමේ ශක්තියක් ඇති සචේතනික කියන හිතාමතා ක්‍රියා කිරීමේ හැකියාවක් ඇති සජීව වස්තු කියන පණ ඇති සත්ව පුරුෂ පුද්ගලයන්ගේ හට ගැනීම හා පැවැත්ම වෙත. එයට හේතුව ගස්ගල් ඉරහඳ වැසි සුළං මේ දේවල් ශෝකය වැළපීම දුක සන්තාපය සතුට මනාපය ආශාව තණ්හාව ආදී හැඟීම් වලට භාජනය නොවන නිසා වගේම ඒ වගේ දේවල් වලින් තැවුලට පීඩාවට පත්වන්නේ හිත පිට ඇති සත්ව කියන ස්ත්‍රී පුරුෂ පුද්ගලයන් පමණක් වීම කියන කාරණාව නිසා මේ අවබෝධයට අනුව බෝසතාණන් වහන්සේ තමන්ගේම හිතක් කයක් පාදක කරගනිමින් තමන්ගේම උස්සායෙන් ඒ හිත චිත්ත විසුද්ධි කියන හිතේ ගොඩනගෙන වැරදි අදහස් මත සංකල්ප වගේ දේවල් කපා හැරලා ඒවායින් හිත හිස් කරගනිමේ ව්‍යායාමයක නිරත වුණා. බෝසතාණන් වහන්සේගේ අත්හදා වැලීමට භාජනය වුණේ නවීන විද්‍යාව විසින් මනෝබද්ධ කියලා ප්‍රතික්ෂේප කරනු ලබන ජීවිතය පිළිබඳ ආධ්‍යාත්මික ඇතුළාන්ත අංශයයි. බුදු නුවණ කියලා කියන මහා ප්‍රඥාව පහළ වුණේ තමන්ගේ මනස හිත කියන ඉන්ද්‍රිය උපරිම වශයෙන් විසුද්ධි කියන පිරිසුදු තත්වයට ගෙනෙමින් ප්‍රතිපලයක් වශයෙන්. යථා භූත ඥාන දර්ශන කියන ජීවිතය හා ලෝකයේ තුල සිද්ධ වෙන හැම දෙයක්ම හටගෙන පවත්වාගෙන යන හේතු ඒ හැටියටම නුවණින් දැක ගැනීම කියන විද්‍යාව උදා වීම ඒ බුදුරජාණන් වහන්සේගේ නුවණින් එක් විශේෂ අංගයක් වෙනවා. කවද ඉඳලද කියලා දැනගත නොහැකි අනාදිමත් කාලාන්තරයක සිට තම චිත්ත සන්තාණය තුළ එක්රොක් වී ගොඩ ගැසී තිබුණු ආසව අනුසය කියන කෙලෙස් කන්දරාව දැවි පිලිසි විනාශ වී යෑමත් එතෙක් අවිද්‍යාව කියන ආසව විෂ දූමෙන් වැසී ගිය විද්‍යාව කියන ජීවිතයේ අත්විඳිනු ලබන විද්‍ය පිළිබඳ ඇත්ත දකින්න ප්‍රඥාව උදා වීම බුදු නුවණ පහළ වීම ඒ නුවණට අනාවරණය වූ විද්‍යාත්මක සත්‍ය සද්ධර්මයේ හැටියට ගොනු කරලා ලෝකයට එළිදරව් කිරීමේ හැකියාවක් කියන මේ හැම දෙයක්ම සිද්ධ වුණේ එකම වෙලාවක බුද්ධත්වයේ කියලා කියන්නේ මේ සියල්ලෙම එකතුවයි සම්මා සම්බුද්ධ කියන ගෞරව නාමයෙන් හඳුන්වන ලබන්නේද කලාතුරකින් මේ තත්වයට පත්වන එකම එක මහා උත්මයන් වහන්සේ නමක් විතරමයි සිද්ධාත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වනා කියලා කියන්නේ මිනිසා ඇතුළු සියලු සත්ව වර්ගයාගේ ජීවිත පැවැත්ම දුක් විඳින භව පැවැත්මක් බවට පත්ව තිබීමේ හේතු අනාවරණය වීමත් ඒ සියලු හේතු උන්වහන්සේගේ මානසික ජීවිතයේ නිරෝධේ වී අහෝසි වී නැති වී යාමත් සමග උන්වහන්සේගේ මනස චක්කුම් උදපාදි කියන විදියට ඇසක් බවට මනසක් බවට දහම් ඇසක් බවට පරිවර්තනය වූ බවයි. දහම් ඇසක් කියලා කියන්නේ මිනිස් ජීවිතයේ ඇතුළුව විශ්වය තුළ සිද්ධ වී තිබෙන හැම දෙයක්ම සිද්ධ වෙමින් පවතින හැම දෙයක්ම එසේ වීමට හේතු වූ ධර්මතාවය හෙවත් ස්වභාව ධර්මයේ පැහැදිලි ලෙස පෙනෙන දකින විද්‍යාමාන වන මනසකට. ඇහැකට දෙයක් පේන්න නම් කිසියම් එළියක් ආලෝකයක් මැදිහත් විය යුතු බව අපි හැමෝම දන්න දෙයක්නේ. බෝසතාණන් වහන්සේට ජීවිතය ගැන හැම දෙයක්ම එළිදරව් කිරීමට මැදිහත් වූ ආලෝකය ඥානං උදපාදි පඤ්ඤා උදපාදි යනුවෙන් කියන ඥානය හෙවත් නුවණ සහ ප්‍රඥාව කියන සාමාන්‍ය ඇසට හෝ හිතට බැලූ බැලමට නොපෙනෙන විදිහේ සත්‍යතා ප්‍රදර්ශනය කරන දෙවිදියක ආලෝකය වෙනවා. මේ උන්වහන්සේ තුළ පහළ වූ බුදු නුවණේ හෙවත් සද්ධර්මයේ පැති කීපයක් විතරයි. විද්‍යාව කියලා කියන්නේ වර්තමාන ලෝකේ බහුලව විහාර වෙන වචනයක්. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, කායික විද්‍යාව, මනෝ විද්‍යාව, තාරකා විද්‍යාව කියන මේ හැම විෂයක් පාසාම යෙදෙන විද්‍යා කියන වචනේ පොදු ලක්ෂණය මොකක්ද? ආදි කාලේ හිතාගෙන හිටපු විදිහට පවතින දෙයක් තියෙනවා නම්, සිද්ධ වෙන සිද්ධියක් තියෙනවා නම්, එය අනිවාර්යයෙන්ම අපේ ඇහැට නොපෙනෙන
දෙවි කෙනෙකු විසින් හෝ සත්පුරුෂ පුද්ගල කියන කෙනෙකු විසින් හටගන්නවා හසුරුවන ලබන දෙයක් විය යුතුමයි කියන ඇදහිමේ දෘෂ්ටිය වෙනුවට හැම විද්‍යාවකින්ම සාක්ෂි සහිතව ඔප්පු කරනු ලබන්නේ ඒ හැම දෙයක්ම හැම සිද්ධියක්ම ඇහැට පෙනෙන විදියට හිතාගෙන ඉන්න විදියට වඩා හැම අතින්ම වෙනස් වෙන වෙන දේවල් වල එකතුව සහයෝගයේ සංයෝජන හේතු කරගෙන සිද්ධ වෙන දේවල් බවයි මේ හැම දෙයක් පසුපසම ක්‍රියාත්මක වන හේතුඵල ධර්මතාව විද්‍යාඥයන්ගේ අත්දැක බැලීම් වලින් හෙළි වුණේ පසුගිය වසර 200 අතරතුර වුණත් ඒ ස්වභාව ධර්මතාව ඒට වඩා බොහෝ සෙයින් ගැඹුරින් හා පළලින් විද්‍යා උදාපාදී යනුවෙන් බුද්ධත්වයේ අංගයක් හැටියට සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ ගෙන ගිය ආර්ය පර්යේෂණය කියන අත්දැක බැලීම තුලින් සනාතුනේ දැනට සියවස් 26කටත් කලින් පර්යේෂණ එමණ නැත්තම් එක්ස්පෙරිමන්ට් කියන වචනෙන් අදහස් කරන දේ විද්‍යාව ඉගෙන ගන්න හැම කෙනෙක්ම දන්න දෙයක් අනුමානයක් විදියට ඉදිරිපත් කරනු ලබන මතයක් ඇත්ත වශයෙන්ම ඇත්තක්ද කියලා ස්ථිර කර ගැනීමට විවිධ තත්වයන් යටතේ ටෙස්ටිං කියන පර්යේෂණ වලට භාජනය කිරීම හේවත් අත්දැක බැලීම විද්‍යා අධ්‍යාපන ක්‍රමයේ නියතයක් වෙනවා තාක්ෂණ එම නැත්තම් ටෙක්නොලොජි කියන විද්‍යාවෙන් ලබාගත් දැනුම භාවිතයට ගනිමින් විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් විසින් පුරාණ ලෝකයට වඩා බොහෝ වෙනස් ලෝකයක් අද වන විට මවා තිබෙන බව අපි S2ෙම දකිමු. ඒ නිෂ්පාදන හේතුවෙන් පැරණි මිනිසුන්ට වඩා වර්තමානයේ මිනිස් පරම්පරාවට සැප පහසුවෙන් ජීවත් වීමේ හැකියාව තිබෙන බවත් අපි පිළිගන්න ඕනේ. බෝසතාණන් වහන්සේ තමන්ගේම ජීවිතය නොඑක් විදිය අතිශය දුෂ්කර අත්දැක බැලීම් වලට භාජනය කරමින් අවුරුදු 6ක් තිස්සේ අරගෙන ගිය පර්යේෂණය ආර්ය පර්යේෂණයක් හැටියට නම් කරමින් ඒ පර්යේෂණයේ සාර්ථක ප්‍රතිඵල ලැබුණාට පස්සේ. ඒ කියන්නේ තමන්ගේම අවිද්‍යාව නිසා භවය තුල හිර වී දුක් විඳින මිනිසා බුදුදහම තුල හඳුන්වන්නේ පෘථග්ජනයා කියලා. ඒ පුද්ගලයාම බෞද්ධකෙන් නිදහස් වූ විට හඳුන්වනු ලබන්නේ ආර්ය පුද්ගලයා කියලා. උන්වහන්සේගෙන ගිය අත්හදා බැලීම තුලින් තමන් වහන්සේද සදහටම බෞද්ධකෙන් නිදහස් වූ ආර්ය තත්වයට පත් වූ නිසා ඒ අත්හදා බැලීම උන්වහන්සේ කියා දෙන විදියට අනුගමනය කරන ඕනෑම අයෙකුට ඕනෑම පුද්ගජනියෙකුට බෞද්ධකෙන් සදහටම නිදහස ලබන ආර තත්වයට පත්වීමේ හැකියාව සහතික කරන නිසා ඒ පරිවර්ෂණ ක්‍රමය ආර නමින් හැඳින්වෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපි හැමෝම 6 වසරක් වනගත වෙලා දුෂ්කර ක්‍රියාවේ යෙදිය යුතුයි කියන්නේ. පටිපදා යනුවෙන් ඒ සඳහා පිළිපැදිය යුතු අනුගමනය කළ යුතු මාර්ගය ඉතා පැහැදිලි විදියට ඉතා කෙටියෙන් බුදුරජාණන් වහන්සේ ලෝකයට ඉදිරිපත් කරලා තියෙනවා. ජීවිත කාලයම කැප කරලා විද්‍යාඥයන් අනාවරණය කරගත් භෞතික රසායනික විද්‍යුත් න්‍යාය ධර්ම දවසෙන් දෙකින් ඉගෙනගෙන ක්‍රියාවට නංවන හැටි අද අපිට දකින්න පුළුවන්. නවීනයි කියන විද්‍යා ඥානයේ උපරිම ඵලය නෙලාගත හැකි වුණේ ගත වෙච්ච 20 සියවස තුළදී. ඒ වන විට විද්‍යාව විසින් මනුෂ්‍ය ජීවිතයට සල්සාදුම් සුවපාසුව සැප සම්පත කොහොමද කියනවනම් මානව සත්වයා මහ පොළොව මත පහළ වෙලා 20 සියවස දක්වාම මිනිසා අතින් ඝාතනය වූ මුළු මිනිස් සංඛ්‍යාවගේ දෙගුණයක්ම සමූහ වශයෙන් ඝාතනය වුණේ විද්‍යා ඥානයේ සහය ඇතිව අරගෙන ගිය පළවෙනි සහ දෙවන ලෝක යුද්ධ කියන මිනිස් සංහාර තුලින් බව අද වෙනකොට ගණන් බලා තියෙනවා. අදවන විට විද්‍යාත්මක පර්යේෂණ වන ප්‍රතිඵලය මිනිසා මෝහයෙන් හා වෛරයෙන් උසිගන්වා බලතණ්හාවෙන් මහා න්‍යෂ්ටික යුද්ධයකට තල්ලු කිරීම. ඒ වගේම ලෝකයේ අවශ්‍යතාවයක් වෙන අන්තක්කල්ප විනාශය ඉක්මන් කිරීමේ සලස්මට දායක වීම බව ලෝකයක් ගමන් කරන ආකාරය දිහා බලනකොට ඉතාමත් පැහැදිලිය. ඉතින් මේක ටිකක් ගැඹුරු මාතෘකාවක්. මේ වීඩියෝව ටිකක් සංකීර්ණ වුණා කතා කරන්න ඕන කියලා හිතුණු ගොඩක් දේවල් අද මම මේ වීඩියෝ එකෙන් කතා කළා. මම හිතනවා ඔයාලට ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් ගන්න ඇති කියලා. ඉතින් මේ දේවල් හොඳ අවධානයෙන් අවධාරණය කරගන්න අමතක කරන්න එපා. මට අවසානයේට කියන්න තියෙන්නේ අටලෝ දහමින් කම්පා නොවි ධර්මය අවබෝධ කරගෙන මේ කර්ම සසරෙන් යන්න උත්සාහ කරන්න කියලා. මොකද මේකට අපි තව තවත් බැඳෙන්න බැඳෙන්න අපේගේ සංසාරය දුකක් බවට පත් වෙනවා මිසක් සැපක් බවට නම් පත්වන්නේ නැහැ. తాවකාලික විදියට අපිට පේන්න තියෙන යම්කිසි සැපක්. නමුත් ඒකත් අනිවාර්යෙන්ම දවසක දුකක් බවට පත් වෙනවා. ඒකේ ආයි කිසිම සැකයක් නැහැ. ඒ නිසා ඉක්මන් කරන්න මේ සසරෙන් ගැලවෙන්න. ඉතින් මේ වටිනා ධර්ම දානමේ වීඩියෝව අනිත් අයටත් දැනගන්න ෂෙයා කරලා ඔබත් ධර්ම දානමේ කුසලයක් ඇති කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පහල තියෙන subscribe button එක ඔබලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අදට එනම් සමුගන්නම් ඔබ සියලුම දෙනාට සුබම සුබ දවසක්.